ඔහම නො කොච්චර කයිකතන්දර ආවමස දැ මදැක්ක පහුගිය දවස්සලත් අපේ සාකච්චාවත් එක්ක බෝධන ප්‍රස්න කළව මේ රුත්තරදිී ලතින් බ දැම් මේ රජතුමා පෘතිගීශ යනන් හිටියද ැන් අම්ම කිවන නමනි දරම පරක්න පහුරජුරුත්ක සාකචා ලල්බගේරිය අල්බගේරියගේ සාකච්ඡාවේ වැඩි කොටසක් ඔහු ගත කළේ මුස්ලිම්වරුන්ම වේචනය කරන්න හරිවා ඔහු කිව රජ්ජුරුවන්ට ඔබතුමාක් කිසි මාකාරයකින් මේ මුස්ලිම් වෙලෙන් දංගුව විශ්වාස කරන්න එපා ඕහගේ ඉතිහාසේ මේ වගේ ඔවුන් තමන්ගේ රටෝල්ලට මෙහම දෙවල් තමයි කරලා තියන්නේ එනිසා මොනම හේතුවක් නිසාවත් ඔවුන්ගේ වෙළදාමට ඔබ අනුග්‍රහය දක්වන්න එපා තැන් අපේ වචනලින් කියන ගංගල වචනවලින් කියන මේ කොටවනයගෙන මේ කරන්න නේද අපේ ජාතික කතාව යලිත හි ටිස් වැටසහ සම දඒ එකසේ පනස්සෙෙන් වැඩසරහන අවසාන කොට සමඟයි ඉන්න බොහෝ දෙනෙක් හලාපොරොත්තු වෙන්නඇති අපි පනසෙෙන වැඩසරහ දදි මාපාගල සහ පණහා පනස් දෙක මාපාගල සහ සීගිරිය පිළිබඳව කරා එකම එකසිය අනුනමය සීය එකසි එක වැඩස්රහන් තුනම අපි ගෙනාවේ සීගිරි පිළිබඳව ඉතුරු කොටස් ප්‍රමාණයක් ඉතින් අපි කිව්වාගේ සීග්‍රී පිොඳ දීර්ගම වැඩස්‍රහන අපි ඔබ වෙත ෙනවා සීග්‍රීකි ම අපට ලබන සති ආරම්භයන සෙන්ඩසින් සීග්‍රිය වි ප්‍ර ර් ෝ දව වැඩ මුලුව මතක් වෙනවා දැන්ට එහි කිසිම කෙනෙක් ටැහිල්ලන්නත් න නැතැ යකතතා කල හඩ පුලන් චන්ස ඇතිව කියලා මැයි මාසෙත් මේ වෙනට ඉඩක් නැති බව තමයි දැනගන්න තියන්නේ මෙයි මාස වැඩමුළුව ඉතින් කෙසේත් අප ඉදිරියේදී යලිත් බත් එක්සිීගරිියයන්න බලාපොරොත් වෙනවා සීගිරිි පිොඳ විශේෂ අදහසක් පුළුල් අවකාශයක් මහචාරයතුමාට තියෙනවා ඉතින් අපේ පනස්වෙනි වැඩසරහන තවත් සීගිරයේ ගැන කරන්ඩසර තියෙනවා තැක් නේද කරනන ඉක්්බං කටුව ගැන තියෙන සීගිරිාවට තවත් තැන් ිඳද යවා අපි කලින්කිකගේ අපිට අබේ උදව් අවශ්‍යයි ඉතින් පනසට සහ විශේෂධයක් කරන්න බැරිවුණේ ඔබදන්නවා මහචරිරතුමා මේ මයිදිරි හිටියත් ඇත්තටම බෞතිකව ඉන්න මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ ඔවස්ටේලියාවේ පළවෙනි අපි ල්ලිට ්‍ර දේශන මාලා ආරම්පර ඔස්ට්‍රේලියාවෙන් ඉතින් අපි ආරාධනාකරා ඔබටත් ඔබේ ශ්‍රී ලාංකිකෝ වෙසන ්‍රී ලාංකිකෝ ශ්‍රීලාංක කියන්ට පමණක් නෙේ ඒට වල ජවතන ශව ලං කා පිල ඳ උන්දුව අදක්වන තිහාසේ පිළ ු ොදක්නය වෙනුවෙන් අපි ඒ දේශන මාලාල්ලමිටට ඉස්ත්‍රරි ඩෙසහන් ඔබේ රට ගැෙන්නත් අපි අදහස් කරනවා ඉතින් අපි සම්බන්ධී කරණය කරගන්නවා නම් අප මේ YouTube නාලි කාවල තියන ඊමල් හර සහනිකුත් ලිංක් සහ අප සම්බන්ධී කරණය කරන්න අපිට ඒ දේශන මාලාව ඉදිරියටගෙන යන්න ඇහෙමට අපි ආයත් කතා බහට එමු දැ මේ පෘතුගීසින් ලංකාවට පැමිණීම පි තමයි නිස මේ දවස ලබිේ කතා බාතර කර ඉන්න ඒ ඒ වපසරිය පිළිබඳව ඉතිං අර මේ ධර්මපරාක්‍රම් බහව් රජතුන් හා රන් පත්තිරුවක ලියව් ගියවසුම අපි ඔන්න පහුගේ කොටසේ හෙළි කරා එතනින් එහාට පුතුගීසින් තේරුම් ගත්තා එසේ මෙසේ පල්ලමක් නෙමේ ඇත්තනම ඉති මේක නිදහනයක් තමයි කියලා ඉන්දියාව පල්ලෙහ තියෙන කට දිව ැදග නෙන්න ඇති ැදල් උපැදලු ැනගත්තා මෙහෙමනේ දැ ලෝපෝධ සෝරය සල්භගේරයා මේ සිද්ධිය වාර්තා කරහම පෘතුගාලය රජුට හුතමයි කිව්වේ මේ සීලාව් එකඇැන ලංකාව පිහිටා තිබෙන්නේ ඉතාම උපාය මාර්ගික ස්ථානයක ඉන්දියසාගරයේ බලයත අහුරු කර ගණඩන අපට මේ සීලාවෝදිවයින දවෙයිනේ බලය තහවරු කර ගැනීම ඉතාම වැදගත් ඒ ප්‍රමුග ස්ථානයකට එඩ ඕන එතකොට ඒ අනෝ තමයි අපේ ආණඩු කාරයක්කය වෙනකට හිටිය නෑ පෘතිතුගීසි ඉන්දයාාව තමයි ඔය ලෝපෝ සෝරෙස් තල්බගේරයා හිටියේ අල්බගේරයාට පෘතුගලයෙන් උපදෙස් ලැබවා මේක දැන් කටයුතු කරන්නමං ගිය පාරත් අපි වැදකතහනක සඳහන් කරා ප්‍රෘතුගාලය රජ උපදේස්තුන්නයි කියලා ඔබ සිලාෝදිවයින බලකොටුවක් ඉදිකිරීම තමයි ඔබගේ පලමු අරමුණ විය යුත්තේ බලකොටුවක් තැනීමෙන් ඔබ ආරක්ෂා වෙනවා ඔබට මොන තරජනයකට මන දෙදඩ සිද්ධ වනත් අවසානේ බලකොටු ඇතුළට ඉංගල හරි ඔබ ආරක්ෂාවෙන්ඩ පුළුව එක හැදුවොත් කියලා එනිසා ලෝපෝ සෝරිස් දල් බගේරයා උත්සාහගත්තා මේ බලකොටුවක් හදන්ඩ කොළඹ ද නමේනි දරම් පරාක්නම බහු රජුරුවන්ගේ මේකට ඉල්ලුවා අවසරෙත් ඉති අන්තිමට දරම් පරක්්‍රම බව රජුරෝ වයවර්දයි තැන් පාත්තියා හොඳට කල්පනා කරලා මෙට උත්තර දුන කොහර අවසානයේදී ඉඩමක් දුන්නා බලකොටුවක් හදන්න හැබැයි රජ්ජුරුවේ වැඩේ කළේ සම්මතයට පට හැනිව අප ඉස්සරහදම කැමතික කතා කරන්ද මේ ක මිනිස්සු කමතිවුුණේ නෑ මේ බලකොටුවක් හදන්න ඉඩ දෙෙනවාට නමුත් රජ්ජුරෝ එවෙලාවෙද කටයුතු කළේ සම්මතයට පටහැනිවයි කියෙලා අපට පේනෝ. දැන් අල්බගේරයා රජුරෝත් එක්ක සාකච්ඡා කන්නකොට බලන්ඩ මේවා හරි අමුතුයි කනෙ අපට වර්තමානය වනත් තෙරුම් ගඩ මේ ඉතිහාසය ලොකු මඟ පෙන්වමක්රන්නවා ැ අම්න් කිව මේ දරක්න ොහු රජුත්තක කචාරගේ ලල්බගේරිය අල්බගේරියක්ගේ සාකච්ඡාවේ වැඩිකොටසක් ඔහු ගත කළේ මුස්ලිම්වරුම වේචනය කරන්නද ඔහු කිව රජ්ජුරුවන්ට ඔබතුමා කිසි ආකාරයකින් මේ මුස්ලිම් වෙලෙන් දංගු විශ්වාස කරන්න එපාාවු ඕගේ ඉතිහාසේ මේ වගේ ඔවුන් තමන්ගේ රටෝල්ලට මෙහම දෙවල් තමයි කරලා තියෙන්නේ නිසා මොම හෙතුවක් නිසාවත් ඔවුන්ගේ වෙලදාමට ඔබ අනුග්‍රහය දක්වන්න එපා තැන් අප වචනලින් කියේන ගංවල වචනලින් ක කියන මේ කොටවනය එකෙන මේ කරන්න කෙටවීම කිය එතුර පෘතුගීසින් ඇවිල්ල කරපු වැඩ අල්බගේරියල දැනුත් තින්න රජවා සලල පේ ඕනෑ තරන්න මොකද ඒ ජානත් කවලං වුණ පෘතුගීසි බලකොටු තිබුුණනි ලංකංකා හිේ නිසා අල්බගේරියාව විදිහයට හිතනාඇත් අප රට ඉඩ ඕන තරන් ඉඩඩ තියෙනවා නෑයක කියන්න බෑ ඉතින් කොහොමහරරි අල්බගේරයා රජරුවන්ට මේවා දිගින් දිගටම දිගින් දිගටම කිව්වා මුස්ලිම්වරුන්ට රැවටෙන්න්න නං එපා ත මේ සාකච්චාවට අල්බගේරයා කෙලිින් සම්බන්ධ නූනට අල්බිගරයා වෙනුවෙන් ජෝන් ෆ්ලොරස් කියලලා නිලධාරෙක් තමයි මේ සාකච්චාවට සහභාග ඔහොම ො කොච්චර කයිකරන්දර ආවමස ැ මදක්ක පහුගිය නවස්සලත්. අපේ තාකච්චාවත්තක් බෝධන ප්‍රශ්න කළදව මේ උත්තරදිීල තිබ. දැම්ේ රජතුමා පපුතු ීස න හිටියද. ඕ ප්‍රශ්නි කල්ුණනතු උත්තර දුන්නි පොඩ්ඩ යහතන් කියන් යන්ස හොද වැඩේ උුණේ. එකක් බොහ අවස්ථාවල මේවා පැහැදිලි කරන්නට පරිවර්තකයෝ හිටියා. පරිවර්තකය මාර්ගෙනුත් රජජුරු. ටො පෑස් කියන වචනෙන් අඳුන්නන තුප්පහි කෙන්නේ අප එහෙම පාෂාපරිවර්තකයොත් හිටියා. හැබැයි සමහර රජවරුන්ට ටිකර දවසක් යන්නකොට. ඕවන්සගම රිජුවම සංවාදයේ දෙඩත් පුළන්කමක්ති විිච්ච බව අප පේ නමුකද භාෂාව කියනය එක භාවිතදිග භාවිතයෙන් ඉගෙන ගන්නවා අනේ මෙච්චර පෘතුගීසි අන්තර්ක්‍රියයා ඉන්දියසාගරේ තියෙනකොට, පෘතුගීසි බාෂාව නොදන්න අයි ලංකාවේ හිටියයි කියලා කිසි උත්තර්කයක් නගඩ බෑ අර ප්‍රශ්නය හරි පැහැදිලි මෙහෙම කෙනෙක් කාව මෙහෙම නිුවන් අපට කියල තියනෙ අපි ගැන එක පාරටවෙන්න මෙහෙම හිටියා පොහන්ද උද බන්නට ප්‍රතුගකිසි නොවක් ඇවිල්ලා වෙරල දේෙනවා ඉට විසිේ පෘතුගී ගොඩ බැස්සම ගොලොත් එක් කොහොඳ කතා කරන එහමචිත්‍රයක් නැපට තිය න නොත් අපට පේනො හෙම එකක්න මේේන මේ මේ පෘතුගීසින් නින්දසා කරයේ කටයුතු කිරීම වර්ෂකව න නක් සේ සිද චද ඒ ගොල ඇවිල්ලාට නායක්වරුත් එක්ක සම්බන්ධ වෙලා කැලිකට් නගරට බෝම් බගහල වස්කොදගහල නැවල ඉඩ සහරලාාවට ඔය ඉන්දියාවෙන් එහෙම නැවල ටනගට මිස් ගල ුවන්ඩ ති මේ ලංකාවත කතාා කරන්න ඇයි මේ ලංකාවේ බලකොටු හදන්ඩ පෘතුගීසින් කාාප නැව්වල මලයාල් ඇහවා යොත්ත කිය ඒ ඉ ඉති මොකද මේ ඉති ප්‍රශ්න ඉති ලොකු ලොකූ ගැටලුවක් නෙමේ යෝක ලොකූ ගැටලුවක් නෙමෙයි මොකද ඔබ තේතේරච්චරේ එබෙන්ඩන්් එපා වර්තමානය දිහා බලන්ඩ අන්තර්ජාතික භාෂා නොදන්න නායකවලැන්ද ලෝක ඒක ලොකොහඳ ගනදනු කරන්න දැන් වැඩමීර් පූටීන් යරෝපේට ගහම කතා කරන්න ඉංග්‍රීසිය එන්නවසියන් ජිම්පින් සජි පෙන් මහත්මේ හත් ඇතුම අවුරදු දහයක් ඉගනගත්ත මරිකාවේ හමකාහදයි අපි කවදවත් කරන ඉග්‍රසින් ග්‍රසින් කතා කන්නවා. ඒකම අනන්න තාවන් එමකද අදහස් නිරවුල් කොච්චරකිවත් අදහස් නිරවුල්. න්න පුළුවන්ගන්නේ මගේ මවභාෂාවෙන් එක තමයි එකට මවභාෂාව කලකන්නේ මද ටන් කෙලකයන්නේ. ඉතිං ඒ ලොකූ ප්‍රශ්නයක් නෙමෙයි භාෂා පරිවර්තකයොත් හිටියා දැඔබදෑන්නවා අපි කලින්වැට සටහනකත් කිවා මේ අපේ හාමුදුරර් ගැෙන සඳහන් කරලා තියනෙ භාෂ භාෂා පරමිවරණ එල්ලු සක්කු මගද කටපාඩමින්දනී හරි ඉති නිසා ඒ භාෂා පටුත්වය කියන එක චර ලක ප්‍ර්නයක්නේය මේ ්‍රී ලංකාවගේ දූපතක ඉන්නකොට හරි එතකොට එල්ලු සකු මඟද විතරක් නෙමේ පයිශාච්චි පබබ්‍රන්ස ඒවගේ භාෂාවන් පිළිබඳවත් දැනුන් තේවරුම් ක්ඩ බරල ආන්ද්‍ර දෙමල ඒක් මොකද අපේ සමහර සාහිත්‍ය කෘතිවල තියෙන සාහිත්‍ය ප්‍රයෝගදිහා බැලූහම ඒවා සමහරට අපබ්‍රන්ස කවිවලින් ගත්තා ආකෘති එහමම තියනවා එතුට ඒකෙන් පේනවා රට හිටපු අයට එම භාෂා කීපයක් හසුරන්ඩ පුලුවන්කම තිබුණා එ පුදුමේයට කාරණයක් නෙමේ. එතකොට මේ පෘතුගීසින් ඇවිල්ලා මංකිවා ජෝන් ෆ්ලරන්ස් ඇල්ල තමයි රජුරොත් එක කතා කරේ ලෝපෝද ස්ෝරිස් සල් භගේරයා වෙනුවෙන් කෙලවරරි දිකත් පපුෘතුගාල් රජව වෙනුවෙන් තම කතාාව පැවත්වේ කොහමාරී මේ මුස්ලිම්වරුන්ට රැවටන්ඩ පා කියන එක තමයි අවධරනයම කිව ව රජු ශ්ලවහන් හිටියේ රජුරු කිසිදයක්කවට හෝමිටිතියන්ඩ ගේ නෑ එති මේ ෆලොරස් ජෝන් ලොරස් කතාව දිහා බැලු හම අප පේනෝයගොල්ලො කවුද කියලා ප්‍රතුගේසි ජාතියක ඇන්ගේ අරමුණ ඔවුන් කිව්වා මේ මුස්ලිම් ජාතිකයෝ මේ අපි ගැන පතුරුවන කතාවලට ෙම හුවෙන්ඩ පා රජතුමනිහ මොකදවෙලාේ පෘදුක අරා මුස්ලිම් ජතිකුත් නිග හිටියේ නෑ පස්කෝදගාමග තෝරතුරු ඉදිම පතුරුවන් ඇැද. ේ අපි සමාජයේ දහ බලන්න නො කතා පතුරෝනෝනේනද. එතකොට මේ ෆ්ලොරස් කිව්වා පරක්‍රමෝරජරන්ට ඔබවන්සේ මේ මුස්ලිම්වරු පතුරෝන කතාවලට මහුවෙන් දෙපා එවැයි කිසිදු සත්්‍යතාවක් නෑ. කෙලවුන් කිව්වා ඔබවන්සේ දන්නවාද අපේ කාලතුවක් කොල සද්දට මක්කම දෙදරනවා මක්කමත් දෙදරනවා මේ මකුම අතිශ්‍ය යෝක්තියෙන් අර ඒගුල්ලන්ගේ පුරාජේරුවයි පම්පෝරී පම්පෝර්රියය ඒකම රජුට යම්කිසිාවක් යනඥ හට පු ියන් එකකුල කිව්වේ අපට ඔන්නන් මක්කමත් සමතලා කරන්න පුළුව අපේ තුවක්කු සද්දට මක්කම දෙදරනවා කියලා මේ කිව අයිට පස්ස කිව්වා ඔබ වහන්සේ අවසර දෙනා නං අපි ඔය මුස්ලිම් නැව්ටික මූදීම ගිල්ල ගන්නම් අප කාලතුවක් වලින් අපට කරන පුළා එතවට දැන් අපිට තේරෙන දැත්තිය නම් මෙතන තියෙන්නේ වානිච්‍ය තරගයක් වානජ්‍ය තරගයක් එක ඇන්නේ අරාභිජාතිකයෝ අල්ලගෙන හිටියා ලොකු වෙළඳ බලයක් අප කොළඹ කොළොම් තොට කොළොම්තොට ලොකු බලයක් අල්ලගෙන හිටියා හැබැයි රජරු මනද නද මේ වහන් ඉදල ඔක්ොම රට පසේ රජුරු ෆලොරෙන්න්ස්ට තෑගිද්දීලා ප්‍රසන්සාත් කරලා ඒ පැත්තිම් බලකට අපට පේනෝ මහාර අපික ෑනේ රාජ්‍ය තාන්ත්‍රක නාහිකයගේ රූපයක් පේනවාෝ නමේනි පරක්‍රම බව රජුරාන්ගේ. ඒ අතිශය. තිශ්‍යය ත්කර්ශයවත් රජ්‍යතන්ත්‍රික භාවය නිසාම වෙන්ඩ තෙර සන්නසකින් ලීල දුන්න අපි මිත්‍රශීලීව මේ ගනුදනු කරමු ලෝක ආර්ථිකට යන්ඩ අපට ඒක නිවට භාවයක් පෙනුනට ඔහගේ ාද ජම වෙනවිදික හිතන්ට සතුමා වෙන විදිහකටයි හිතන්න්න ඇත්තමේ ගෝලි ආර්ථික පලල්ලනවාමගොල්ලොත් එක් ගිවසුමකට ගිහිල්ල අපි කුරුන්දු බෙරහාරසිියක් දුන්නට අපිට ඇතිවෙන ලොකුප පාඩුවක් නෑ නැමුත් අපි ආරක්ෂක වියදංවලට යවන්න මුදල අපට මේක සුරක්ෂාවවෙන්න පුළුව ගුල්ල අපට ආරක්ෂාව දෙෙනවානම් පැත්තෙන් ෑ හිතන්ඩ ඇති දැම්ේ මේ ජෝන් ෆෝරෙස්ක සාකච්ඡා කරල ඉවර වෙලා සාකච්ඡා අවසන් වනහම රජුර මොනක් දනන්ද ෆ්ලොරස්ට කිවේ ඔබ කියන එක මට වැටහෙනෝ මම මේරටේ රජු තමයිට ඕන තීරණයක් ගණඩ පුලුව හැබැයි ම මේ වෙලා විතිරණ ගත යුත්ත මගේ ඇමති මණඩල එක්ක සහ මහජනත් එක සාකච්ා කරලා. ඔබ මගෙන් බලකොට්ටුවක් හදන්ඩ ඉඩමක්කිල්ලවා මුස්ලිම්වරුන් විශ්වාස කර්ඩ පාකිවා මුස්ලිම්වරුන්ට උදව් කරඩ පාකිවා ඔබ මේක පු කාරණා වලට මට වචනයක් දැන් දෙෙන්ට බෑ මට මේ වචනය දෙන්න පුළුවන් වෙන්නේ පළමුුව ම ඇැතිවරුවක් සාකච්චාරන්න ට කලින්ම හොකිවා මම රජු මට ඕන තීරණයක් ගන්න පුළුවන් මඩ බරද වචනයද දෙන්න පුළන් අම දෙන්න අපේ චාරිත්‍ර තියනවා. ඒ චරිත්‍රනුව මට මේ වෙලාවි ක්‍රියා කරඩ වෙන්නේ. එනිසා මට අවශ්‍යයි මගේ ඇමති ම්ඩල ඇත්තෙක්ක කතා කරන්න. ඒවිත රැක්නෙමයි මට අවශ්‍ය වුණොත් මේ කාරණය මහජනයයාගෙනුත් මට හණ්ඩෝන. දැන් ඇතුට බොහෝ දෙනා කියනවා මේයා ලංකාව නිර්රාජාන්්ඩු. ඒවැ හිටි ඒකා අධිපතියෝහ අපි තමයි මේ පරම සුගහම ප්‍රජාතන්තරවා දේ ගන කතා කරන්නේ එතුට නොවෙනි දරනු පාක්‍රම බෞරජ්ජරුවම කියපු ප්‍රකාශය සහ එතුමා දැරු අදහස තුළ තියනෙ ප්‍රජාතන්ත්‍රවා දෙන්නමේද ඒවෙලා වැට තිබරුණනගැ නරයිට් මම දෙන්නම් මේක් කිය ම න ගහන් කැමි තැන දන්නඩ මට මේඒක දන්න මංවාට ඉඩම දෙන්න ඒම කොන්තොටින් එහම ඉඩන් කොචරදලි නොා න එදෙ මේ එම කියන තිබුණ නො රජ සෙක්කිවවෙන සිකි වෙන. මොකද ඔහු එහෙම කියලා උදාහරණ මගින් පැහදිලි කලා ෆලොරෙන්න්ස්ට අපේ සම්ප්‍රදාය මෙහෙමයි අපේ නීතිය මෙහමයි හරි ඔහු කිව්වා මම සීතාවකදී අවස්ථාවක දැක්කා දාමරිකයෙක් මනුෂ්‍යයව ගාතනය කරනවා. අපේ දාමරිකාව අරංගයා උසාවියට අධිකරණයට අරංගයා අධිරණයේ දිනං ඔහුට මෙන්න මෙච්චර පනං මෙච්චර ප්‍රමාණයක් ඒ ජීවිත වෙනුවෙන් ගේන්්ඩෝන ඔහුටඒක ගෙවන්ඩ බැර වුුණා අපේ නීතිය ගෙව්ඩ බැරිනම් ඔහු ජීවිතයෙන් වන්දිග වන්්ඩෝනඉව ඔහට ජීවිතයෙන් වන්දිගේ වඩ සිද්ද ෝනා ඒ වන්දිගේ හ්වාම ඒඒ ඒ අපරාධකාරයාගේ ඥාතිෝ කිව්වා මේරටේ නීතිය කවුරහරි මැරුවොත් මෙචර දඩයක්ගේ ව්ඩ ෝන. ඔබ මොව මැරුවා ට ඩක් ගඩ ට හයිතුමාට දඩක්ගන්න ී නීතියමයි කැෙන කියැනල නීති අර්නය රූපනය වෙනස් කියලා බ ඇතැද රජුකිවවා රටේ නීතිය කියැන නීතියක් මිනෙක් මැරුවත් ගවන නම් ච්චර දඩයක් එම මරුවත් කවුහරි කෙනෙ හ පාධකාරයෙක් වන ඕ මරුවකටහුගේ ාති ඉල්ලා හිටියොත් දඩේ ට ඩවන්න දොන. මේවා නීති තෘෂ් කෝනෙන් විශ්ලේෂනය කරන්න කොහොද කියට අපට තෙ නැනව හ . මේ රජුරු කියනවා ෆ්ලොරස්්ට පැහදිලි කරල දෙෙනවා හර පැහැදිලි කල්ලා දිලා අපේ නීතිය මේ විදිහයි එතකොට එක පරක ඇති මණ්ඩලේක වන්නන්නේද රජතුමාට ඩගක වන්න කියලා ඒ ඒමත්තිවා හරිඒ එක මේ ඒ නරේද සිහ රජුරයි පි ද දන කියන ලා මතක ර නීති ඒ පැහදිලි රජර නව දරම පරකරම හරජුරු මෙම යි නීතිය කල පස්ස කාලෙක වාර්තා වෙල වා යි නීති ගැන නරන්ද්‍ර සිංහ රජුතුමා සාමාන්‍යය බෙරවාදනය කරන කෙනෙකුට වටිනා සලුවක් පිරි නැමවා අපේ අවසාන සිංහල රජුර නර සිංහ ර කරහම බලං හිටියා රාජශභාව හිටපු නිලම කෙනෙ ්‍රම්මලක කියෙන නිලමේ. රම්මලක නිලෙමේ වහාම සල්ලුව ඔහුගේ ඇගේ තිද්දම ඉරලා අයින් කරලා ඒ සල්ුව බාරගත්තයි කියලා රජ්ජුරුවන්ගෙන් අරයාව සිරගත කලා. හර බෙරවාදනය කරන ශිල්පියාව සිරගත කරලා මුළු ඇමති මණ්ඩලේම රජුරන්ටකිවා ඔබ අපේ රාජචාරිත්‍රය පිටු දැක්කා. අපි ඔබට දඩයක් නේම කන. ඇමති බණ්ඩලේ රජුර දඩයක් නේම ක. මොකද නියම කර දඩක් ගහවා ගහලකිවා ඔබහන්සේ ඔය දඩය දේවාලට පූජ කරන්න මානෝර දැන් මේ අපේ අපේ නීතිය මේ උඩරට චාරිත්‍ර කියන පොත්ත මේ එක පල කරලා තියනවා සහ පපි දරණ මේ පිරිස්මයි පෝලි පිරිස් මහත්මයත් හොගේ පපුතුගීසි යුගගේ පොතේ මේ සඳහන් කරලා තියෙන එහෙම වගකීම ගත්ත රජවරු හිටිය රටක තමයි නොහැන් ගඩන්නේ අනේ ං වට සම්බන්ධ නෑනකර සහරජවරුණ අප ජුරුි පෞරුෂය කහොම කෙලා ලක එක නෙ අප ක්‍රමය දඇම ද මේන් තේරු ගන්න ඕන දැත්තියෙනවා රටක රාජ්‍යයන්තරයක් තියෙන්නේ රටක් පාලනය කරන්න රටක් පාලනය කරන්න නං නීතිය නීතිය සමසේක්‍රයත්මක වී හා නීතියේ පාරදුෘශ්‍ය භාවය කෙනෙක පවත්තන් ගන්න ඕන තුට අද උඩරට චරිත්‍ර ගෙන කතා කරන විද්‍යාඥ ති්‍යාසඥ කොඩක් කියන්නේ නීතියට වඩා අපේ සමාජය තුළතිබන චාරිත්‍ර. දැන් බ්‍රතාන ගත්තුොත් බ්‍රරිතාන්‍ය සාම මතී මණ්ඩලේ බ්‍රතාාන්‍ය අලිති වවස්ථාවක් කිය ගන්න ලිව මේ අලිතවස්ාවක්. එතකොට එක්සත් රාජධානය වගේ රටක් පාලන වෙන්නේ නොලියෝපු ්‍යවස්ථාවකින්නං. සම්ප්‍රදාෙන්නං නුවන් ලෝකෙ තියන ඉහල්ලම සම්භාාව්‍ය විශ්වවිද්‍යාල පවා ක්‍රියත්මකවන්න සම්ප්‍රදායන්ම දැ අපි ලියගෙනද විය එක්වනි පරටත් අපි සංචෝධනය කලෙඒ ලියප එක වැරදිගන අපිට හොඳ තේරෙනවා න අ පුක් බොක් කර ලියලා මකනවාර කොලේ ඉරණකම් ඉරසරෙන් මකනවාවගේ වැඩන්නෙස අපේ වවිවස්ථාව දැම් ලට අවුදු කියද විවස්ථාවලා වාර ඩ අප සෝතනය කල සංෝධනය කළ ඒනේ අප එකෙන් අපි රාජ්‍ය ලේඛනයක් විවේචනය කිරීමක් නෙමම නමේ නවේ කරන්න වවස්ථාවක් තියෙනවා බොහොම වටිනා පලල් උගත්තු වාඩිවෙවාව විවස්ථා සංශෝදන ඕන්න හැකි ලනිේ නන කියන්න එම නෙමේ කියන්නේ දැන් සම්ප්‍රදායක් රටක් චාරිත්‍රවලින් දුවනනා නම් චාරිත්‍ර කියන වසංශෝධනය කරටද හ එතුර චාරිත්‍රයකින් පවත්තාගෙන යනෝ නම් එතකොට ඒ චාරිත්‍ර සර්වකාලීන වෙන්නු දැඟෙතට අර මහිතනවා මේ වැඩසටහන්ට සන්ඳනවා අපේ හිතවත් නීතිචක්චි මහත්තරු ට සාාල ප්‍රමාණයක්කන්නවා සාල සංඛ්‍යාවක්කන්නවා. හිටේ මහස්තුරු මේක සවන්දනව නං මේ අපි දන්නනි නීතිය අර්ථනිරූපනය කිරීම කෙළයි වචන ඇත්තිනෙනවානි නීති අර්ථනිරූපණය කරන්නේ කෙේද. තන් බලන්ඩාර දරම පක්ක්‍රම බහ රජරු අර සීතාවකති සිද්වෙච නුෂ ානයදී ඒ සිද්ධවෙච්ච දේර්ථනිරූපණය කරපු හැටි මඳන්න ඒක මේ අපි දැංක්‍රියාත්ම කරන්න අප නීති යන්න මේ රෝමලන්දේ නීතින රෝමලන්දේ නීතයට හමක කවුනොදගේ ලිදන්නන නෑ නමුත් අපේ සිංහල උඩරට නීතියගත්තොත් එහෙම අප සිං උඩට නීති අප සිංහල සිංහල නීතිය ගත්තොත් එෙම සිංහල නීතිය පැළුවොත් මිනිහෙක් ඝාතනය කිරීම කුමන අරමෙන් කළත් මනු්‍ය ඝාතනය කිරීම. උසාාවිය කළත් වදකයා කලත් අපරාධකාරයෙක් කළත් මිනිහෙක් ඝාතනය කිරීම මනුෂ්‍ය ගාතන ෝකනසාරයට පැහැදිි කරල දුන්න මේ වචනයක් නොදදෙන්ට හේතු හැටිය හේතු හැටියට ඉතින් ෆලොෙන්ට ල සහැදිලි කල්ල දුන්න ම ඔබට වචනයක් දෙන්න ඇත්තේ අපි රටේ නීතිය මේ වගේ අපි රටේ නේතියට වැඩිය අපි රටේ චාරිත්‍ර තියන්නේ ති නිසා රාජ චාරිත්‍ර පාලොකව කටයුතු කරන්නේ අනාධිමත් කාලයක සිටේන චාරිත්‍රෙක. දැව සෙල්ලිපිවෙලක්තියෙන අනුවන්. පෙරසිරිත් සකූර් වඩා කළ පාටයක්. පූර්ව චාරිත්‍ර එලෙසම වර්ධනය කරමින්. තමයි රජවුරු පාලනය කරේ. වෙන රජෙක් දීපු දීීමනාවක්, පස්සයාපු රජුර කවදගත් උදුරගන්න නෑ පන්ස කලට දීපු දීමනාවක් එක අවල්ලංඟු කරන්න. පෙරරජවරු කරපුවා. ඒ දිහටම වර්ධනය කරගෙන ඉදිරියට යනවා කියලා විතරයි ඒ සහන්ව හැබැ හක ුල්ලන්ගන නිශංකමල්රයතුවා විරයියා පරක බහෝට පලනි පරකර බහු ගෙන ප්‍රාපොත් රජ තයාටබොට නිග්‍රහ කර ගේ සල්ලිපි ල කියල පෙරජිර ර. පරජුන් අයබදු ගෙන දස්ත කල ජනතාවට කියනන්නේ මොහුගක් ටෙක්ස් ගැහවවා මංගේවක්කුම නිදහස් කරනවා දැන් කරලා ජනතාවට සතක් දෙවා. ඉතින් අප නිට සෙත දුන්න හැටින්වානේ හෝ අප පල පනස් නැටවිනි වගේ වැසනවම් බලන් අපි කියලා ඇතිේව ඔවු ඉතින් මේ විදිහට රජ්ජුරු ඇමති මණ්ඩලේ තනිතීරණයක ඇයට ගණ්ඩ බෑ කියලා කිව්වා කියලා මේ රජුරුව කිව මම මේ කතා කරලා මේ අමති මණ්ඩලයක්ක ඒවගේ අවශ්‍යතාවක් වුනොත් ම ජනතාවවෙක්කත් සාකච්චා කල්ලා තිරණයක් ගන්නම් කියලා. එතකොට රජරන්ට තනිතිරණගන්නඩ බැරිද කියන ප්‍රශ්නෙත් එනතරති නමතේ චාරිත්‍රවල විස්තර කරන්නේ. කිසියම් පාලකේ පැරන්නේ චාරිත්‍ර මැනවින් දන්නේ නම්. යුක්තිය පසන්දලීම සිද්ධාන්ත ගැන්න ඔහුට අවබෝධයක් තිබේ නම්. මානවසාර ධර්ම හා බුදුදහම හොඳින් දන්නේ නම්. රාජ්‍යාන්ත්‍රික තීරණ ගැීමේදී රජුට තනි තිරණ ගැනීමේ බලය තියනවායි කියලා. හ එතකට දීන එතකට තියනවා. එතකට යා සදුසුකන් කීපයක් සපුරන්න ඕ මොුණද සපුරන් සුසුකම් ඔහට පැරනි සම්ප්‍රදාය පිළිබඳ පුළල් දැනුමක් තියෙන්න්න ඕන. එම නැත්තං යුක්තිය පසින්දලීම පිළිබඳ. හට දනුමක්තේ සිද්ධාන්ත පිළිබඳ. ඔහට දැනුමක්තියන්න ඕන. මනවසාර ධර්මහා බුදු දහම පිළිබඳ. හට වැටහීමක් තියෙන්න්න ඕන. හ කෙනෙකුට පුලුවන් රාජ්‍යචාන්ත්‍රික තිරණ ගැනීමේදී තනිතීරණ ගණ්ඩ. එහෙම ගුණේහි පිහිටා නොහිට ගත්ත තීරණවලින් අපි වින්නද ගැහැට අපි දන්නවානේද බෝගගේකාලල්ලන පාලකයෝ. ඒේනිසා රජුට ප්‍රමාධිපත්්‍ය බලයක් රජුට තනිතීරණ ගැනීමේ එක අධිපතිබලයක් තිබුණා එහෙම ගණ්ඩ පුළුවන් වෙන්නේ රජ අර සුදුසුකම් සපුරාතිබුණොත්. එහම නැත්තං රජු එහෙම තිබුණක් රජජුරුව. රන ගැනීමදී මේ හොඳම අවස්ථාව මේ ජන් ්ොස් තම පෞදත්තපු නමේ දරම පරක්‍රමම් බහුරජුරු පෞත්තපු සාකච්චාාවේදී රජර අවසානද දීපපු උත්තරේ. මම මට එහෙම තිරණගඩ බලයක් තිබුණත් මම මේ අවස්ථාවේදී මගේ ඇඹති බණ්ඩලය සග සාකච්ඡා කලිත්තුවයි. අවශ්‍ය වනොත් මට මහජනය සමගත් සාකච්ඡා කරට සිද්ධවෙයි. ඔබ කියපු දේ ක්‍රියාවට නැන්වීම මම කරනවනන් කියලා. මොකද නුවන්? කාලහි ෘතුගකිසි කිව්රෝස් කිවරෝස් එක ගැන කියලා තියෙනවා රජ්ජුරෝ කියල කැන්නේ රජ කෙනෙක් උපදින්නේ ජනතාවෙන්ුවෙන් කියලා ලෙනල ලගාද රෝ පියතුමා ඔ කියල තියෙනවා සිංහල නීතියේ සිංහල චාරිත්‍රයේ තිනවය විශ්වාන්සයක් රජ කෙනෙක් උපදින්නේ මිනිසුන්ට ඇවුම් කංදීමටයි කියලා ිනිසුන්ට ඇහුම් කන්දීමට. මොහද මේ වචනය යට තියන්නේ අපි අද ඩිමොක්්‍රසි කියලා කියීම වචන මයි. ජනතාවට ඇහුම් කන් දෙන්න. දැන් අපට මතකයි අප පෝග්‍රප්ස වැඩසටහඟු ල අපිකිව්වා අශෝක ගැන කියනකොට මේ රාජධර්මය ගැන අර කිවේ සවේ මොනිසා පජාමම සියලු ප්‍රජාව මගේ දරුවෝය. සද්ධර්මා ලංකාරේ තියනයි කියලා අපි කිව්වා මේ රාජධම්මා පජා රක්කා. රජුගේ ධර්මය නම් ප්‍රජාවරැකීමයි මෙෙන බලන්න මේ කාල වෙනකොට මොකද අපේ පිළිගැනීම. රජෙක් උපදින්නේ ඇහුම් කන්දීමටයි ජනතාවට ඇහුම් කන්දීමටයි ඉවිතරක් නෙමෙයි කිවරෝස් කියනවා මම දැක්කා මගේ කාලේ රජරූපාදිනකොට කකුල් දෙකෙත් කන් දෙ එකක් කන්ඳනවා. රජරූපයක් අදිනකොට කුල් දෙකෙත් කන්් දෙකක් අන්ඳනවා කියලා එක ඇනෙ රජුුවන්ගේ ස්ොභාවික කන් දෙකට අමතරව රජු පාධචාරිකා කරනකොටත් රජුන්දකක් ඕන ජනතාවට සවන් දෙන්න හරිස අපිට අප ලබන සතියට යන්න වෙනවා ලබන සතියේදී මේ රජතුමාගේ කකුල්දගේ තින කන්ද ඔබේ කංවලට අලුත් අදසක් එක්ක අපේ ඇහෙලයන්ගේ අක්මූල් සොයායම දැ පෘතුගීසියුගේ පිළිබඳව අපි කතාබා කරමින් ඉන්නේ අපි එකසිය පනස්ක්වනි වැඩස්තහනේ දී අයත් අම්බෙමු. ඔබට අයිබෝවන් ට.